කොසල් ජනිත් කණ්ඩායමට එයිද අඩ පනවන පාකිස්තාන වේග පන්දුව භාරත පුතුන්ගේ ප්‍රතිවාදියා තීරණය වන නොකවුට් මැච් එක මේ රෝට් ඒෂියා කප් 2023 ආසියා කුසලානයේදී ඔයාලගේ ෆැන්ටසි ටීම් එකක් නම් කරලා රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනා ගන්න Google Play Store එකෙන් Apple App Store එකෙන් Neuball App එක download කරලා දැම්ම game එකට set වෙන්න. වැඩි විස්තර description එකේ. iPhone cricket වලට ආදරය කරන හැමෝටම ආසියා කුසලාන 2023 තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දිය කණ්ඩායම සමගින් සුදුසුකම් ලබන්නේ කවුද කියලා තීරණය වන තීරණාත්මක නොකවුට් මැච් එක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන්නේ සැප්තැම්බර් 14 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. මේ තරගයේ ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට කෙලින්ම සුදුසුකම් ලබනවා. යම් හේකින් මේ තරගයේ ජය පරාජයෙන් තොරව, ඒ කියන්නේ විසඳුමකින් තොරව අවසන් වුණොත් ශ්‍රී ලංකා කණ්ඩායම ශුද්ධ ලකුණු වේගය මත අවසන් තරගයට සුදුසුකම් ලබනවා. දිනේ පුරා වලාකුළු වලින් බර වෙච්ච වැසි බර කාලගුණයක් පවතින බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ. මේ අනුව විටින් විට තරංගයට වර්ෂාවෙන් බාධා මතුවෙන්නට පුළුවන් කියලා අන්තර්ජාතික කාලගුණ වාර්තා පෙන්වා දෙනවා. හැබැයි පහුගිය දින කිහිපේ පුරාත් මේ වගේම කාලගුණ වාර්තාවන් තිබුණාට මේ කියන තරම් වැසි ඇද වැටුනේ නැහැ. ඉතින් මේ නිසා මේ තරංගයටත් මේ ආකාරයෙන්ම මේ කාලගුණ වාර්තාව බලපායි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව තරංගය කෙසේ හෝ පවත්වන්නට හැකියාවක් ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. සෙල්සියස් අංශක 27ක පමණ උෂ්ණත්වයක් තමයි දිනේ පුරාම පවතින්නේ. පැයට කිලෝමීටර 10ක පමණ සුළං වේගයක් ඊසාන දිශාවට පවතින බවයි අන්තර්ජාතික කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අංක 4-5-7 කියන තනතිරුව තමයි මේ දක්වා සුපිරි හතර වටේදී භාවිත වුනේ. ඉතින් මෙතනදී අංක 6 තනතිරුව බොහෝ දුරට අවසන් මහා තරගය සඳහා තියාගන්න බවක් තමයි අපිට පෙනෙන්නට තියෙන්නේ. මේ අනුව මේ තරගයේදී ගොඩක් විට අංක 4 හෝ අංක 7 කියන තනතිරුව දෙකෙන් එකක් ලැබෙන්නට ඉඩකඩ තිබෙනවා. අංක 4 තනතිරුව කියන්නේ තනකොළ සහිත ලකුණු තිබෙන ඉන්දු පාකිස්තාන තරගයේ පැවැත්වෙච්ච තනතිරුව. ඒ වගේම අංක 7 තනතිරුව කියන්නේ බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාව අතර තරගයේ පැවැත්වෙච්ච මද වේග පන්දු යවන වඩාත් හිතකර නමුත් ලකුණු තිබෙන තනතිරුවක්. මේ තනතිරු දෙකම හැරෙන්නට අලුත් තනතිරුවක් ලබා දෙන්නටත් ඉඩකඩ තිබෙනවා. ඉතින් මේ ක්‍රීඩාංගණයේ තිබෙන අනිත් තනතිරු බොහොමයක් මන්දගාමී තනතිරු බව තමයි අපිට පහුගිය කාලය තුල දැක ගන්නට හැකියාවක් ලැබුණේ. දඟපන්දු යවන්නන්ට වාසිදායක තත්වයක් මේ තනතිරු තුල තිබුණා. ඉතින් අංක 4 තනතිරුව හැරෙන්නට අනෙක් තනතිරුවල පාස්කෝ එක අපිට දල වශයෙන් ලකුණු 260 280 අතර සංඛ්‍යාවක් කියලා සටහන් කරන්න පුළුවන්. පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරඟ 155ක් අතරින් තරඟ 52ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තිබෙනවා. තරඟ 98ක ජයග්‍රහණය හිමි වෙලා තිබෙන්නේ පාකිස්තාන කණ්ඩායමට. ශ්‍රී ලංකාවේදී පැවති තරඟ 41ක් අතරින් තරඟ 20ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දී තරඟ 18ක් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරලා තිබෙනවා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරඟ 17ක් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 7ක් ජය ගනිද්දී තරඟ 8ක ජයග්‍රහණය පාකිස්තානයේ හිමි කරගන්න සමත් වෙලා තිබෙනවා. හැබැයි ආසියා කුසලානයේදී මේ කණ්ඩායම් දෙක අවස්ථා 14ක දිමුණ ගහලා තියෙනවා. මෙතනින් තරඟ 10ක්ම ජයග්‍රහණය කරලා තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. පාකිස්තානයේ තරඟ 4ක් පමණයි ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තියෙන්නේ. කාසිය වාසිය දිනා ගන්නා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙයි කියලා විදූ හිතනවා. දසුන් කලින් තරඟවලදී සඳහන් කළේ පළමුවෙන් පන්දුවට පහර දෙන්නට තමයි ඔහුගේ සලසුම තිබුණේ කියලා. ඒ වගේම පාකිස්තාන කණ්ඩායම ඉන්දියාව සමග තරඟයේදී පළවෙනියට පන්දු යවලා කාපු පරිප්පුව නිසා ඔවුන් ආයෙත් ඒ වැඩේ නොකරයි කියලා විදූ හිතනවා. ඉතින් අංක 4-7 තනතිරු මේ දෙකම පළමුවෙන් පන්දුවට පහර දෙන්න වඩාත් යෝග්‍ය තනතිරු කියලායි විදූ දකින්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් වෙයි කියලා විදු අපේක්ෂා කරනවා. පාකිස්තානය සමග වැඩිම තරඟ අත්දැකීම් තිබෙන මේ සංචිතයේ ඉන්න ක්‍රීඩකයා බවට පත්වෙන්නේ කුසල් ජනිත් පෙරේරා. ඉතින් ඔහු හෙට දිනේදී දිමුත් කරුණාරත්න වෙනුවට ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට කණ්ඩායමට ඇතුළත් වෙයි කියලා විදු හිතනවා. පාකිස්තානයේ පැත්තෙන් ගත්තම පාකිස්තානයත්
ආබාධ නිසා අවදානමකට ලක් වෙලා තිබෙන්නේ නසීම් ෂාට මේ තරගාවලින් ඉවත් වෙන්නට සිදු වෙලා තිබෙනවා ඉන්දියාව සමග තරගයෙන් පස්සේ ඔහුට ඇතිවෙච්ච අතේ පන්දු යවන අතේ ඇතිවුණු ආබාධ තත්වයක් මත මේ අනුව ඔහු සහ හැරිස් රෞෆ් මේ තරගයේදී පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසුනේත් නැහැ හැරිස් රෞෆ්ත් ආබාධයකට ලක් වෙලා තිබුණා ඉතින් ඔහුගේ සහභාගීත්වයත් හෙට දිනේදී තවමත් අවිනිශ්චිත මට්ටමක පවතින බව තමයි සටහන් වෙන්නේ ඒ වගේම නසීම් ෂා වෙනුවට කණ්ඩායමට කැඳවලා තිබෙනවා ඔවුන් සමාන් ඛාන් පාකිස්තානයේ සතු යවුන් තවත් වේගපන්දු යවන්නේ ඒ වගේම ෂාන්වාස් දහානිවත් මේ සංචිතයට කැඳවීමට නියමිත බව වාර්තා වෙනවා කෙසේ වෙතත් හැරිස් රෞෆ් සහ නසීම් ෂාව ලෝක කුසලානය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ ආබාධ තත්ත්වයන් පිළිබඳව දැඩි නිරීක්ෂණ තත්ත්වයකින් පසු වෙන බව තමයි පාකිස්තාන වාර්තා සඳහන් කරන්නේ මේ තත්ත්වය මත මොහමඩ් නවාස් යලිත් කණ්ඩායමට ඇතුළත් වෙන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා ඒ වගේම මොහමඩ් වසීම්ටත් කණ්ඩායමට ඇතුළත් වෙන්නට ඉඩකඩ තිබෙනවා වේගපන්දු යවන්නෙක් විදිහට කෙසේ වෙතත් විදු හිතනවා හැරිස් රෞෆ් මේ තරගයට ක්‍රීඩා කළොත් මේ දෙදෙනාගෙන් කෙනෙක් තනතිරුවේ ස්වභාවය මත කණ්ඩායම නියෝජනය කරයි දඟපන්දුවට හිතකර තනතිරුවක් නම් නවාස් කණ්ඩායමට එයි එහෙම නැත්නම් වසීම් කණ්ඩායමට ඇතුළත් වෙයි ඉතින් හැරිස් රෞෆ්ත් මේ තරගයට ක්‍රීඩා නොකළොත් මේ දෙදෙනාම මේ කණ්ඩායමට ඇතුළත් වෙන්නට ඉඩකඩ තියෙනවා පාකිස්තාන ආරම්භක පිතිකර යුගලයේම ශ්‍රී ලංකාවට එරෙහිව හොඳ තරඟ වාර්තාවක් තිබෙන ක්‍රීඩකින් දෙදෙනෙක් හොඳ සාමාන්‍ය ක්‍රඳවාගෙන තිබෙන ක්‍රීඩකින් දෙදෙනෙක් ඉතින් මේ වමත් පිතිකරුවන් දෙදෙනා හොඳ අඩිතාලමක් දැමුවොත් ඒ ඔස්සේ බාබර් සහ රිස්වාන් දෙදෙනාට ලොකු ඉනිම ගොඩනගන්නට ලොකු ලකුණු සංඛ්‍යාවකට පාකිස්තාන කණ්ඩායම කැඳවාගෙන යන්නට හැකියාව තියෙනවා ඉතින් මේ නිසා මුල් පන්දුවාර 10 තුලදී මේ කඩලු දෙකම ලබා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත්ම වැදගත් වෙනවා මොකද ඉමාම් උල් හක් පිටියේ රඳුනොත් ඔහු නිසක වශයෙන් ලොකු ඉනිමකට යන ක්‍රීඩකයෙක් විදිහට සටහන් කරන්නට හැකියාවක් තිබෙනවා මේ දෙදෙනාම දකුණත් වේගපන්දු යවන්නන් හමුවේ තමයි වඩාත් දුර්වලතාවයක් දක්වලා තිබෙන්නේ ෆකා සමාන්ට එරෙහිව මුල් පන්දුවාරවලදී විකට් ටු විකට් පන්දු වැවීමෙන් ඔහුව කඩුල මුවා කිරීමේ වරදට හසුවීමෙන් හෝ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දවා ගන්නට ඉඩකඩ තිබෙනවා ඔහුට එරෙහිව මහීෂ්ගේ ආම් බෝල් එකත් හොඳ ආයුධයක් බවට පත් වෙයි කියලා විදු විශ්වාස කරනවා මේ තුලින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට වැඩි හැකියාවක් තිබෙනවා ඉමාම් උල් හක් වඩාත් දුර්වල වෙන්නේ දකුණත් වේගපන්දු යවන්නන් හමුවේ ඉතින් ඔහුට පායින්න දෙසින් පන්දුව පතිත කරලා ඇඟ හරහා යන කෙටි පන්දු යොමු කිරීමෙන් ඔහුගෙන් උඩ පන්දුවක් ලබා ගැනීමේ වැඩි හැකියාවක් තිබෙන ස්ක්වයර් ලෙග් හෝ මිඩ් විකට් කලාපයට ඔහු උඩ පන්දුවක් ලබා දෙන්නට වැඩි ඉඩක් තියෙනවා ඉතින් විදු හිතනවා දසුන් ශානකට තමන්ගේ වේගය පාලනය කරමින් යවන මේ ආකාරයේ කෙටි පන්දුවක් මගින් ඔහුගේ කඩුල්ල ලබා ගන්නට හැකියාවක් ලැබෙයි කියලා බාබර් අසම් දවා ගන්න ආකාරය පිළිබඳව අපි මීට කලින් එපිසෝඩ් එකකදී කතා කළා ඔෆ් ස්ටම්ප් එක දෙසින් බැක් ඔෆ් ද ලෙන්ත් පන්දුව පතිත කරලා ඉන්ස්විං පන්දුවක් විදිහට ඔහුට එරෙහිව පන්දු යැවීමෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් හෝ ස්ලිප් ක්‍රීඩකයන් වෙතට උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී යන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා පාකිස්තාන් ආරම්භක පිතිකරුවන්ට එරෙහිව ධනාට සහ මහීෂ්ට ලොකු වගකීමක් තිබෙනවා විශේෂයෙන්ම ධනංචය ඔවුන්ගේ ලකුණු සීමා කිරීම තුළින් ඔවුන්ට පීඩනය එල්ල කරන්නට හැකියාවක් තිබෙනවා ඉතින් මේ තරගයේදී චරිත් අසලංකට පන්දුවාර කිහිපයක් ලබා දීලා බලන එක වඩාත් හොඳයි කියලා විදු හිතනවා මොකද එතකොට අපිට ලෝක කුසලානයට යනකොට පන්දු යවන්නන් 7 දෙනෙක් ඉන්නවා මේ පන්දු යවන්නන් 7 දෙනාව අපි රොටේට් කර කර පාවිච්චි කරනකොට ප්‍රතිවාදී පිතිකරුවන්ට ස්ථාවර වෙන්නට තියෙන ඉඩකඩ අඩුයි විශේෂයෙන්ම අපි ඉන්දියාවේදී ලෝක කුසලාන තරග ලට ක්‍රඩා කරනකොට චරිත් අසලංකගේ පන්දුවාර අපිට නිසක වශයෙන් යොදාගන්නට හැකියාවක් තියෙනවා කලින් තරගයේදී අපි දැක්ක චරිත් ඉතාමත්ම හොඳ ලයින් එක සහ ලෙන්ත් එක ලකුණු අඩුවට තියාගෙන පන්දු යවපු ආකාරය ඉතින් මේ වගේ පන්දු යවන්නෙක් නිසක වශයෙන්ම කණ්ඩායමට වැදගත් වෙනවා ඒ වගේම දසුන් කල්පනා කරන්න ඕනේ ජෙනුයින් බෝලර්ස්ලා එක්කම යන්නේ නැතුව තමන්ගේ ඔප්ෂනල් බෝලර්ස්ලාවත් රෙගියුලර් බෝලර්ස්ලා බවට පත් කරගෙන මේකත් එක්ක තමන්ගේ බෝලින් ප්ලෑන් එක හදාගන්න ඉතින් එතකොට අර ජෙනුයින් බෝලර් කෙනෙක්ට වදිනකොට විතරක් ඔප්ෂනල් බෝලර් කෙනෙක් ගේන්නේ නැතුව එයාවත් රෙගියුලර් බෝලර් කෙනෙක් ගෙනාවොත් අපිට මේ 7 දෙනාගෙන් කාගේ හරි දවස බවට පත් වෙන්න පුළුවන් මේ 7 දෙනාගෙන් කාට හරි කඩුළු වැටෙන්න පුළුවන් එතකොට අපේ බෝලින් ඩෙප්ත් එක වැඩි වෙනවා සහ අපේ පන්දු යවන්නන්ට තියෙන පීඩනයත් අඩුයි ඒ වගේම පන්දු යවන්නන් 7 දෙනෙක් නිරන්තරයෙන් අපි රොටේට් කර කර යොදා ගන්නකොට ප්‍රතිවාදියාට තිබෙන පීඩනය සහ ඔවුන්ට ස්ථාවර වෙන්න තියෙන හැකියාවත් අඩු වෙනවා කියලයි විදු දකින්නේ මතේෂ පතිරණ මේ වෙනකොට එක දිගට තරඟ හතරක් ක්‍රීඩා කරලා තිබෙනවා ඔහු තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන වැඩිම කඩුළු ලාභියා බවට පත් වෙලා තිබෙන්නේ ඉතින් මේ ආකාරයෙන් එක දිගට තරඟ ක්‍රීඩා කිරීම ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයට බලපාන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි මොකද ඔහු තාමත් යවුන් පන්දු යවන්නෙක් සහ ඔහුගේ ඇක්ෂන් එකත් එක්ක ඔහුට මේක බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව ශ්‍රී ලංකා කළමනාකාරීත්වය අවධානය යොමු කළ යුතුයි කියන එකයි විදු දකින්නේ ඒ වගේම ඔහුව අපිට වඩාත්ම වැදගත් වෙන්නේ 20යි 20 තරඟ රටාවේදී
මේ වෙද්දි අපේ ප්‍රධාන වේග පන්දු යවන්නන්ට වෙලා තියෙන දේ මතීෂයට නොවෙන්න නම් අපි ඔහුව හරි විදිහට කළමනාකරණය කරගත යුතුයි කියලායි විදු දකින්නේ. ශ්‍රී ලංකාව පාකිස්තාන කණ්ඩායම හමු වෙන්නේ අවුරුදු 4කට පස්සේ 2019 පාකිස්තාන සංචාරයේදී තමයි අවසන් වරට එක් දින පිටියේදී මේ කණ්ඩායම් දෙක එකිනෙකා හමු වුණේ 2019 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පාකිස්තාන තරගයේ වර්ෂාවට සේදිලා ගියා. මේ තරඟාවලියේ පුරාම ඒ වගේම පහුගිය තරඟවලදී අපේ බෝලිං යුනිට් එක හැම විටම Tamanගේ කාර්යභාරය කරලා තියෙනවා තරඟ දිනවල දීලා තියෙනවා. නමුත් අපේ බැටින් යුනිට් එක තාමත් කන්සිස්ටන්සි තියාගෙන පන්දුවට පහර දෙන්නේ නැහැ. ඒ වගේම මේ ආසියා කුසලාන තරඟාවලිය තුළ සුපිරි හතර දෙනා අතරේ ඉන්න සෙසු කණ්ඩායම් තුනේම ක්‍රීඩකයන් දෙදෙනා බැගින් ශතක වාර්තා කරලා තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විතරයි තවමත් ශතකයක් වාර්තා වෙලා නැත්තේ. මේ තරඟයේදී අපේ ප්‍රතිකරුවන් මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. ඉතින් එක හොඳ නොක් එකකින් ප්‍රතිකරුවන්ගේ තියෙන ඈලි මෑලි ගතිය කඩලා ආපහු ඔවුන්ව ඔවුන්ගේ රිදම් එකට ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ තරඟයේදී ප්‍රතිකරුවන් තමන්ගේ අත උස්සලා තමන්ගේ වැඩේ කරන හොඳ තරඟයක් අපිට බලා ගන්නට හැකියාවක් ලැබෙයි කියලා විදු අපේක්ෂා කරනවා. ඉමා මුල්හක් එක් දින ලකුණු 3000 සම්පූර්ණ කිරීම සඳහා තවත් ලකුණු 24ක් පසුපසින් ඉන්නේ. ඉතින් ඔහු මේ තරඟයේදී එක් දින ලකුණු 3000 සම්පූර්ණ කළොත් වේගයෙන්ම එක් දින ලකුණු 3000 කඩයිමට ළඟා වූ ප්‍රතිකරුවන් අතරේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා. මහේෂ් තීක්ෂණ එක් දින කඩලු 50 සම්පූර්ණ කිරීම සඳහා කඩලු 7ක් පසුපසින් ඉන්නවා. ධනංජයද සිල්වා එක් දින කඩලු 50 සම්පූර්ණ කිරීමට කඩලු 6ක් පසුපසින් ඉන්නවා. පාකිස්තාන වේග පන්දු යවන බලඇණී නසීම් ෂා නැතිවීම එකතකින් අපිට සහනයක් වුණත් මොහමඩ් වසීම් ඒ වගේම ෆහීම් අශ්රෆ් වගේ ක්‍රීඩකයිනුත් තර්ජනාත්මක වේග පන්දු යවන්නන් බවට පත්වෙනවා. කොහොම වුණත් මේ පාකිස්තානයේ තර්ජනාත්මක වේග පන්දු යවන බලඇණියට එරෙහිව අපේ කොල්ලෝ ටික හෙට පිත්තෙන් තමන්ගේ උපරිම දස්කම් දක්වයි කියලා විදු අපේක්ෂා කරනවා. ඉතින් තරඟාවලියේ ශ්‍රී ලංකාවේ පළමු ශතකයත් එක්ක තරඟයේ ජයග්‍රහණය අපේ කොල්ලෝ ටික හෙට දවසේදී ලබා ගන්නට සමත් වේවි. ඉතින් මේ දක්වා තරඟාවලියේ ස්ටාර්ට් එකක් අරගෙන බාගෙට ඉනිමක් ගහලා නවත්තපු ක්‍රීඩකයන් අතරින් කවුරුන් හෙට ශතකයක් කරා යයිද කියලා ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම් අවසන් තරගයට සුදුසුකම් ලබන ජයග්‍රාහී පසුදැක්මකුත් එක්ක අපි ආපහු ඉක්මනින්ම හම්බ වෙමු. ජය වේවා හැමෝටම.